දැන් රෙකෝඩ් කරනවා ඔකේ ටුඩේ ආයි හැව් ටු ඩිස්කස් අබවුට් ද ක්වෙස්චන්ස් මම ඔයගලන්ට ඇසයින්මන්ට් එකක් දුන්න පුතේ يعني සම්පූර්ණ පාස් පේපර් වල පාස් පේපර් ක්වෙස්චන්ස් වලින් අපි අද ඒ ආන්සර්ස් ටික ඩිස්කස් කරනවා සම්පූර්ණ ලොජික් ගේට්ස් එතනින් අපි අවසන් කරලා අලුත් ලෙසන් එකට යනවා right so I will take that first question 2011 right 2011 question right ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ answers මේ වෙද්දි ඔයගොල්ලෝ මේ ready කරගෙන තියෙනවා නම් පොඩ්ඩක් ළඟට ගන්න බලන්න කොහොමද මේක කරන්න කියලා බලන්න පුතේ first that is MCQ 11 a merchant sells a pack of 3 items for 75 rupees the pack contain cup and saucer the customer can select the either plate or dish right either cup and saucer e dekama ya aniwaryen yage pack ekata gannone haba dish ekak hari plate ekin hari ekak neida etanedi apita enan me dish ekak hari naththam apita ganna puluwani cup and saucer with the plate neida etanedi one in no okay so what should be the answer balanna puthe mokadda answer ekak wenne kiyala right a and b so what is your answer a and b a is compulsory a and b compulsory and c o d yeah c o d right so very d. good right ඒකෙදි මට කියන්න පුතේ ෆස්ට් ආන්ස් එක ගත්තොත් ඔයගොල්ලෝ ඔයගොල්ලෝ කන්සිඩර් කරලා ෆස්ට් ආන්ස් එක එතනදී ඔයගොල්ලෝ බලන්න A and B and C and D කවුරු හරි මේක සිලෙක්ට් කරා නම් ඒ කියන්නේ කප් සොසර් ඩිෂ් ඩිෂ් ඇන්ඩ් ප්ලේට් ඔක්කොම යා මේ ඒ පැක් එකට දානවා කියන එක නේ ඉතින් ඒ කියන්නේ අපි ඒක ලොජිකලි හිතලා බලමු සෙකන්ඩ් ආන්ස් එක කවුරු හරි ගත්තා නම් පුතේ ඒ කියන්නේ මොකද්ද කප් සොසර් හරි يعني යාගේ පැක් එකට එන්න පුළුවන් එක්කෝ කප් ඇන්ඩ් සොසර් විතරයි නැත්නම් සී කියන්නේ ඩිෂ් එකක් විතරයි ඕ නැත්නම් ප්ලේට් එකක් විතරයි හරි එතකොට ඒ සෙකන්ඩ් එක තර්ඩ් එක ගත්තොත් අපිට පේනවා A and B compulsory and with that C or D එතකොට ඩිෂ් එකෙන් හරි ප්ලේට් එකෙන් හරි දෙකෙන් එකක් ගන්න ඕන එතකොට අනිවාර්යෙන් 3 items තියෙන්න ඕනේ යාගේ පැක් එකේ ඒ අතර තියෙන්න පුළුවන් ඩිෂ් එකක් හරි ප්ලේට් එකක් හරි විතරයි එතකොට 4th එක ගත්තොත් කවුරු හරි 4th එක සිලෙක්ට් කරලා තිබුණොත් A or B ඒ කියන්නේ cup or saucer then after A දෙකෙන් එකක් හරි C and D නැතනම් ඩිෂ් එකයි ප්ලේට් එකයි ඒ දෙකම ඉතින් හරි අවස්ථාව වෙන්නේ තර්ඩ් එක කියලා ඔයගොල්ලෝ පික් කරලා ඇති මේ වෙද්දි අපි යමු ඊළඟ ක්වෙස්චන් එකට පුතේ මම පොඩි ක්වෙස්චන් එකක් අහන්න දැන් ඔයගොල්ලන්ට මේ වෙද්දි මේක දකිද්දි මේ කෑම් මතක නැති නේද මේ එතන මම දීලා තියෙන පුතේ ස්ට්‍රිං හොපර්ස් තියෙනවා මෙතන බ්‍රෙඩ් තියෙනවා කොකනට් සම්බල් ඇන්ඩ් ඩාල් රයිට් මම අපි හිතමු මේ කවුරු හරි එක්කෙනෙක් කියනවා ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් ඩාල් එක සෝරි ඩාල් එක ඩාල් සිලෙක්ට් කරනවා නම් ඒක අනිවාර්යෙන් ස්ට්‍රිං හොපර්ස් එක ගන්න ඕනේ බ්‍රෙඩ් ගන්නවා නම් කොකනට් සම්බල් එක ගන්න ඕනේ ඉතින් හැබැයි ගන්න සිලෙක්ට් කරන්න පුළුවන් එක සැරයකට එක يعني එක අයිටම්ස් දෙකක් විතරයි ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන් ස්ට්‍රිං හොපර්ස් නම් ඩාල් බ්‍රෙඩ් නම් කොකනට් සම්බල් හැබැයි සිලෙක්ට් කරන්න පුළුවන් ඒ අයිටම්ස් දෙකෙන් එකක් කියන එක ස්ට්‍රිං හොපර්ස් නැත්නම් බ්‍රෙඩ් ඔය වගේ අවස්ථාවක් ඇහුවොත් අපේ මේ එක්ස්ප්‍රෙෂන් එක වෙන්න ඕන මොකද්ද පුතේ අනිවාර්යෙම ස්ට්‍රිං හොපර්ස් ඇන්ඩ් ඇන්ඩ් නේද ඇන්ඩ් ඩාල් ඕ බ්‍රෙඩ් ඇන්ඩ් කොකනට් සම්බල් එතකොට ඒ කියන්නේ ඕ එතකොට ඒ කියන්නේ එතනදී අපි ඒ කියන්නේ මේ දෙන්න ඒ කියන්නේ ඔප්ෂන් දෙකයි තියෙන්නේ ඒකින්ද ඕ ඒ ඔප්ෂන් දෙකෙන් හැබැයි අනිවාර්යෙන් කම්පල්සරි බ්‍රෙඩ් ඇන්ඩ් කොකනට් සම්බල් නැත්නම් ඩාල් ඇන්ඩ් ස්ට්‍රිං හොපර්ස්. ඉතින් ඔය වගේ ක්වෙස්චන්ස් අහන්න පුළුවන් පොතේ ඔයගලන්ගේ MCQ වලට. ඒක තමයි මේක තියෙන ලොජිකල් තින්කින් ආර් හැකියාව තියෙන්න ඕන මෙතනදී මේ වගේ ඒවා කරන්න. Right? අපි බලමු 2011 එකෙම 12th ක්වෙස්චන් එක if the final output. Okay, D is 1
output එක 1 වෙන්න ඕන which of the following represent the corresponding values for the input a b c respectively මේකෙදී පොඩි පොඩි ගැටලු ඇවිල්ලා තිබුණා ළමයි මන් දැක්ක පුතාලා questions දාලා තිබුණා නමුත් ඒක හොඳින් අපි බලමු පුතේ මේකෙදී හරිම වැදගත් වෙනවා d1 වෙන්න ඕන d1 වෙන්න නම් d1 වෙන්න නම් අනිවාර්යයෙන්ම පුතේ screen එක d1 වෙන්න නම් ඔක්කොම unmute කරගන්න පුතේ mute කරගන්න right d1 වෙන්න නම් අනිවාර්යයෙන්ම not එකේ කලින් තියෙන ඕන 0 එකක් ඒතර 0 එන්න නම් පුතේ and එකෙන් 0 output එකක් එන නම් ඔයගොල්ලෝ දන්නවා එක්කෙනෙක් හරි 0 වෙන්න ඕනේ එතකොට දැන් අපිට මෙතනදී මේ දෙන්නගේ එක්කෙනෙක් හරි 0 වෙනු නැත්නම් දෙන්නම 0 වුණොත් තමයි 0 output එක එන්නේ හරි අපි බලමු answers දිහා a1 b1 එතකොට ඔයගොල්ලෝ දන්නා a1 or 1 mean that output is 1 c1 तर C1 तर 1 1 आवोत अनिवार्य मित्री 1 ने के नवा 1 ने के ना निसा एके नॉट्टे का हरहा एलिएटे इतनी एक सीरो इका के ना तो ठेना एक आपे अदाल प्रकाश ने इधर हरिया गलपे ने न है इधर पास से आपे बालमो सेकंड एकर A is 1 B is 0 O लॉजिक के का हरहा एके ने खारे 1 नंग 1 तर O एके आउटपुट के ने 1 but C is 1 then इतने one dot one again one इतने दी output टेकर d zero बना अभी third टेकर बालों पुते zero one नंग आनी वाले को logic के केदी one output टेके ना c zero c zero zero one so not टेकर टे one zero है कोई one ने को कोई इतने c zero निसा आनी वाले को not taking output टेने zero zero become one तो d एक one में ना अपन नमूद fourth तक बालम तो अपने खाताव हरी third dance के तमाई नमूद अपने fourth तक बालम होते zero one ना हो तो गोल दाना working output टेने one थोड़ा c एक नो तेने one के लम इतने दिया थी ना one into one ने के not take again zero therefore answer should be third one right एक ऐसे लेकर लाना और गोलो हरी right screen clear करने पड़ता Right. Write the Boolean expressions to represent the following logic circuit. Simplify करने के मांगों को लंडे आधार नया केला क्यों हुआ? तेरे मितने दी ओगलंटे आंसर के अविला तीन नॉनी x एंड का हरा है यदि x dot y नॉनी. So then after you can see the O gate because of that you have to put here O and you can see again x and y. It passed through the NOT gate, therefore you have to put here common bar, right? So what x dot y plus x dot y common bar? Can answer ka aavade ke logo lo balala check karagan kute, right? Take a piece second part ke fiction ne ka 2011, right? Now next one. So this is the truth table for that, right? ඒක නම් අහලා තිබුණේ නැහැ. නමුත් මං හිතුවා ඔයගොල්ලෝ ඒ වගේ එකක් කරයි දෝ කියලා. අපි කරපු කට්ටිය ඉන්නවා නම් බලා ගන්න පොතේ answer එක xy inputs තියෙන්නේ. xy inputs නම් x.y input මේ output එක තියෙනවා. So here you can see x.y common bar that is complement of this x.y. එතකොට 1110 එලා තියෙනවා. ඊට පස්සේ අහන්න පොතේ දෙන්නගේ o logic එක එනං at least one on then on concept එකට මේ දෙන්නව consider කරාම one output එයි තියෙන. ඇත්තටම කියනවා නම් අර gate එක මේ circuit එකෙන් this circuit always produce one right ඒක තමයි අපිට මේකෙන් හිතන්න තියෙන එකම දේ මේ සර්කිට් එක හැම වෙලෙම 1 කියන වැලියු එක ප්‍රොඩියුස් කරනවා right අපි යමු 2012 වලට so you can see you are given following the circuit hari ab meka last day ke discuss kara ogolanta mataka athi meka discuss kara ඔබලු තේදි මට මතකයි මොකද මේකේ අවුට්පුට් එක 1 එන්න ඕන කිව්වහම ඔයාලා යෝජනා කරා මේ වගේ සිම්පල් ලොජික් ගේට්ස් වලින් කවුද not gate එක අපි මෙතනට ගන්න ඕනි කියලා නේද ඉතින් මේ වගේ questions අහන්න පුළුවන් පුතේ හැබැයි මම යෝජනා කරනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ට මම කලින් කියලා දුන්නා not gate එක වෙනුවට තව combinational logic gates වලිනුත් අඳින්න පුළුවන් not gate එකක් මතක ඇතිනේ නේද ඒක මතක නැත්තම් හොඳට බලන්න මම පළවෙනි presentation එකේ ඔයගොල්ලන්ට දීලා තියෙනවා පුතේ not gate එක පළවෙනි එකේ දුන්න දෙවෙනි එකේදී දුන්න මම ඒක
ඊට පස්සේ දෙවෙනි කේදී මම ආපහු explain කරා not gate එක වෙනට පුළුවන් වුණාට NAND එකක් හරි NO එකක් හරි single input ඇවිල්ලා එන විදිහට කියන්නේ single input එක ඇවිල්ලා දෙකට කඩන්න ඕන එක divide කරලා දෙන්න ඕනේ මොකද සාමාන්‍යයෙන් NAND එකට හරි NO එකට single input එන්නේ නැති නිසා ඒක divide කරලා ඔයගොල්ලෝ input කරලා output එක ගත්තම මේක not logic එකක් වගේ තමයි ඒ නිසා මට මතකයි ළමයි මේකට අපි මාකින් වලදී දැක්කා ළමයි ඒ වගේ gates ඇඳලා තිබුණා ඒක ලකුණු දෙන්න පුළුවන් මොකද මේක කියලා නැහැ by using the simple logic gate by basic logic gates only කියලා දීලා නැති නිසා ළමයින්ට ඒ වගේ වල use කරන්න පුළුවන් හැබැයි ඒ වගේම පුතේ දීලා තිබුණා නම් එහෙම ඔයාලට ඒක use කරන්න බැ අනිවාර්යයෙන්ම not gate එක විතරයි පාවිච්චි කරන්න පුළුවන් හරි ඉතින් ඒ වගේ දේවල් ගැන පොඩි අවධානයකින් ඉන්න right මේ ආයෙත් ඔයගොල්ලන්ට පේනවා 2012 වල තර වගේම ක්වෙස්චන් එකක් අහලා තියෙනවා there is a question paper x y z questions තියෙනවලු ඒකෙදි you know candidate are required to answer the two questions question x is compulsory but candidate has to select one from question x y or z which of the following right so that is very easy yes third one is the answer because x is compulsory x and y or z so that candidate should do the two questions right එතකොට ඔයාලට ඒකෙදි x y හරි y z හරි answers ඇවිල්ලා තියෙන්න ඕනේ හරි sorry x y or x z answers තමයි questions තමයි කරන්න පුළුවන් ළමයට හරි right අපි යන් පුතේ ඉස්සරහට ඊළඟ question එකට right screen clear කරන්න පුතා right screen එක clear කරන්න right consider the given logic circuit with a and b as input and c as the output right which of the following is the correct regarding the inputs when the output c equal 1 right මේකත් අර වගේම එකක් තමයි right ඒ කියන්නේ මොකද්ද c1 වෙන්න නම් පුතේ ඔයාලා දන්නවා අනිවාර්යයෙන්ම both input should be 1 නේද c1 output එක එන්න නම් අනිවාර්යෙන් inputs දෙක 1 වෙන්න ඕනේ. ඉතින් inputs දෙක 1 වෙනවා කියන්නේ මේ not එකෙන් එළියට එවිලා තියෙන 1 නම් not එකට කලින් තියෙන්න ඕන 0. එහෙනම් 0 නම් 0 එක කියන්නේ a. එහෙනම් අනිවාර්යෙන්ම ඕන තේරෙන්න ඕන මොකද පුතේ a should always be 0. මොකද a අනිවාර්යෙන්ම 0 විය යුතුම. එහෙම නැති වුණොත් මොකද මෙතන මෙයා 0 වුණොත් 0 එක not එක හරහා ගිහලා 1 වෙලා අනිවාර්යෙන් මෙතනින් 1 එනවා. එතකොට ඒ හින්දා මෙතන 1 එක ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා ඔබට පේනවා ඇති මේ වගේ එකක් වුණොත් පුතේ back process එකකට යන්න ඕගොල්ලෝ. හරි මේ question එකම repeat වෙන්නේ කවදාවත්. නමුත් මේ වගේ එකක් ආවොත් ඔයගොල්ලෝ තවදුරටත් හිතන්න back process එකට ගිහලා answer එක හොයාගන්න ඕනේ කියලා. හරි. right අපි යනවා ඊළඟ question එකට පුතේ. Consider the truth table given below, right? On a truth table, එකක් දීලා තියෙනවා. එතනදී ඔයගොල්ලන්ට පේනවා ඇති පුතේ. At least one input is 1, then on. On කියන එකනාගේ අනිත් පැත්ත complement එක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක් හරි on වුණොත් on වෙන එකට 0 වෙලා 0 වුණොත් වෙන ඕන එකනා 1 වෙලා. එතකොට ඔයාට ඔළුවට එන්න ඕනේ මේ වෙද්දි පුතේ. ඒ ඇවිල්ලා කවුද? Complement no gate o o o logic එක complement එක එතකොට මේ තියෙන්නේ no gate එක කියන එක ඔයගලන්ට ඔලුවට එන්න ඕනේ. ඉතින් අහන්නේ modify the given logic circuit by inserting single logic gate. ඒක no gate එක ලිව්වොත් ලකුණු බිඳුවයි පුතේ. හරි? මොකද කියන්නේ හොඳට question එක බලන්න modify the given logic circuit by inserting the single logic gate to represent the above truth table no logic එක display කරන කොච්චර සියුම් ඔයගොල්ලෝ හිතන්න ඕනද කියලා modify කරන්නයි ඕන. ඔයාට මේක විතර modify කරන්න නම් ඔයා අනිවාර්යයෙන් මෙතනට දාන්න ඕනේ not gate එක. හරි? Because you have to use the single logic gate. එතකොට මෙතනට බිඳුව දැම්මොත් වැරදි පුතේ. හරි බිඳුව අයින් කරන්න right 44 students ලා ඉන්නවා ඒ නිසා පුතේ බිඳුව අයින් කරන්න right ඒ කියන්නේ ඔක්කොම ලියන්න ඕනේ නැහැ අවශ්‍ය වුණොත් මම කියන්නම් හරි okay එතනදී මේ ඒ නිසා not එක එතකොට මෙතනට එන්න ඕන answer එක තමයි මොකද වැරදි answers ලියන්නේ පුතේ හරි answer එක වෙන්න ඕන මොකද්ද
प्रश्न vehicle with two doors x and y has an indicator light is said to show whether the two doors are properly closed right x y kela doors deka thiyenalo etakota eking light ekak set kela light ekata connect karala thiyenalo eka eka open the light eken kiyenalo me doors deka hondata properly closed da nadda kiyala man first lesson eke thogata e wage example ekak dunna when one or both doors are open the light will be on For the indicator light of 0 on 1 right then onna hondata therunga ganne me tika deela thibuna nattan waata kisima deyak karanna ba ehttatama ehemunata assume karala thamai yannone what is the single logic gate that responds the above scenario harima lesi neda single logic o gate eka thamai eka ekeni o logic ekata anuma me nikan truth table kanda ogolanta matak wenna ekkenek hari onna on kiyana concept eka e nisa apita answer eka wenne metenin o gate eka hari right api amputhe idwase 2013 walata 2013 walata question eka eka etthanama me questions adu 2013 eke mata me hambu ekenne hambune me questions tibune man haetthanama me ekak me fourth ek vitarai tibune api me බලමු එක පහත තාර්කික පරිපථය මට ඒක සිංහල මීඩියම් එකක් හම්බුනේ පුතේ කමන්නේ අපි ඒක බලමු පහත තාර්කික පරිපථය හා ඊට අදාළ සත්‍යතාව වගුව සලකා PQRS ලේබල් සඳහා බූලියන් again ලියා දක්වන්න right so you have to consider this truth table according to this logic circuit you have to find the answers for PQRS right එතකොට දැන් මෙතනදී ඔගොල්ලන් ලේසිම දේ තමයි දැන් මෙතන ඇත්තටම AB විතරයි දීලා තියෙන්නේ but you can see the A here this is not gate so what is the boolean expression mekata ena boolean prakashane mokadda pote boolean prakashane mokadda wennoni boolean prakashane a dot b oh a bar dot b a bar dot b right etoda ogolanta a bar dot b awashya nan enan api aniwaryen a bar hoya gannona pote etoda a b gatta a bar hada ganna nan a diha balanna oni 0 0 1 1 nan a bar should be 1 1 0 0 so answer should be a bar dot b etoda a bar dot b nan 1 into 0 0 1 into 1 1 0 into 0 0 0 into 1 0 එතන මේ විදිහට අවුට්පුට් එකකුත් එනවා. හරි. දැන් අපේ වැඩේ ඉවරයිද? තාම ඉවර නෑ. මෙතෙන්ට හොයලා මේ විදිහට ආන්සර් එක තිබ්බොත් ලකුණු 0යි. හරි. ඔය හොඳට තේරුම් ගන්න. පේපර් මාකින් වලදී දැන් ලකින දේ තමයි ඔය වගේ errors. ඉතින් ළමයා මෙතනින් නවත්තනවා. හරි. දැන් ට්‍රුත් ටේබල් එක ආවනේ. හරි ඉවරයි කියලා නවත්තනවා. නමුත් ලකුණු 0යි. ඔගොල්ලෝ අනිවාර්යෙන් මෙන්න මේ ආන්සර් එක ලියලා දක්වන්න ඕනේ පුතේ. P කියන්නේ 0 right Q 1 R 0 S 0 කවුරු හරි ට්‍රුත් ටේබල් එකේ නවත්තලා තියෙනවා නම් එයාට බිඳුවයි නැත්නම් මේකට අදාළ ලකුණු ටික හම් වෙනවා හරි මෙතන ලකුණු දෙකයි මං හිතනවා මත විදිහට මේක ගන්න මේ අනිවාර්ය ප්‍රශ්න තිබිච්ච ක්වෙස්චන් එකක් පුතේ කම්පල්සරි ක්වෙස්චන් එකක් තියෙනනේ ඔයගොල්ලන්ට ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ඕ ලෙවල් පේපර් එකේ සෙකන්ඩ් පාර්ට් එකේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි ඒ අනිවාර්ය ප්‍රශ්න මං ඉදත් කො ලකුණු 20ක් හම්බ වෙනවා ප්‍රශ්න 10ක් තියෙනවා ඉතින් 10 වරක් දෙක 20යි එතකොට මේ ප්‍රශ්න 10 එකක් මේක
right api yamu kota issarahata ilanga 2014 eke palaweni prashne ne 22 mcq 22 right the following pseudocode is used to select the candidate based on age height and weight to call the interview for the certain job ekokol danna samaha jobs waldi api e widiyata oy criterias thiyena ewa balala thamai ganne if age greater than or equals to 21 vayasa vishalai ho samanai 21 ekena 21 ho 21 kata wedi vayasana eyata eka okay saha and age less than or equals to 40 55 හරි එතකොට හැබැයි ඒ දෙකෙන් එකක් අනිවාර්යෙන් වෙන්නත් ඕනේ මොකද මෙතන and එකක් තියෙන නිසා then output qualified for interview else not qualified for interview අපි බලමු සුමිත් ගත්තාම එයාගේ age එක 26යි ආ මෙතන හරි එතකොට ඒක හරි height එක ගත්තාම 157යි එතන height එක 157 කියන්නේ මේ දෙකෙන් එක්කෙනෙක් okay එහෙනම් අනිත් එක දිහා බලන්න අපිට අවශ්‍ය නැහැ weight එක ගැන එතන රාජු ගත්තාම රාජු 33 age එක okay but height කොහොමද height එක 154යි එහෙනම් බෑ weight එක 54යි යට බෑ මොකද මේ දෙකෙන් කෙනෙක් අනිවාර්යෙන් එන්නම ඕන එක එක ෆැක්ට් එක එතකොට එහෙනම් පුතේ මෙතන සුමිත් තමයි සුමිත් only ඔව් හරි අපි යමු ඊළඟ ක්වෙස්චන් එකට consider given logic circuit so you can see a is equals to 1 d is equals to 0 then which of the following is correct right d 0 wenna nam pote d 0 wenna nam etara a 1 lo d 0 wenna ekama awastha mokadda binduwa binduwa neida 0 0 එතන මෙයා 0 0 නම් අනිවාර්යෙන් මෙතනින් කලින් ඉන්න not එකට කලින් ඉන්න ඕනේ 1 නම් c 1 වෙන්න ඕනේ මෙතන 0 ඉන්න නම් a1 නේ අනිවාර්යෙන් එහෙනම් අනිවාර්යෙන් මෙතන 0 එන්න නම් මොකද වෙන්න ඕනි a1 නම් b අනිවාර්යෙන් 0 විය යුතුයි b 0 c1 b 0 c1 ඔකන් සෙකන්ඩ් එක එන්න ඇති නේද පුතේ ආන්සර් එකට ඔව් මිස් ඔව් අපි යන් ඊළඟ එකට පුතේ consider boolean expression D is equals to A into B plus C bar. ඉතින් මම මේ වගේ කරලා දුන්නාම සාමාන්‍ය දැන් ඔයගොල්ලන්ට පුතේ මෙතන වචන හරඹ තියෙනවා. ඒ කියන්නේ චුට්ටක් ඔය කියවලා ලොජිකලි හිතන්න ඕනේ. ඒ වගේ වෙලාවට ටග් ගාලා ඔයගොල්ලන්ට ටග් ගාලා බූලියන් එක්ස්ප්‍රෙෂන් එකට අදාළ චුට්ටෙ මේ සර්කිට් එක අඳගන්න. ඒක හොඳට පැහැදිලිව පේනවා. ඔයාලා දන්නවා. හරි. මේ වගේ ප්‍රශ්නකදී අපිට යන්න වෙන්නේ පුතේ ආන්සර් එකත් එක්ක. A is equals to 0 and B is equals to 1. A 0 B 1. अनिवार्य एंड एकिंग प्रोड्यूस करने सीरो, देन डी सी इक्वल्स टू वन लो, मैं आ सीरो प्रोड्यूस करने वाला गेट लो अन्य है, इरेस्पेक्टिव विथ व्हाट सी इज, अब ये सी वो कंसीडर वेन ने मोना, मुझे तो सी वन मित्र ने सी सीरो उन्नत तमाय सी के वन ने मित्र ने, इधर मैं आ सीरो अवत मैं आ वन उन्नत तमाय पुत्र मित्र ने डी इन तो इरेस्पेक्टिव ऑफ व्हाट व्हाट सी इस के लिए क्या ना मैं मुझे सी बाला पान आये तंटे इधर बस सेकंड एक क्वेश्चन आंसर का बाण पुत्र ए इस वन डी इस वन irrespective of b and c b y c y වැඩක් නැහැ ලෝ අපි බලමු a1 වුණා කියලා d1 වෙනවා කියලා එහෙම නීතියක් නැහැ මොකද a1 වෙලා මෙයා 0 වුණොත් මෙතන 0 c 1 වෙලා තිබ්බොත් c 0 එතන 0 0 0 එන්නේ ඒ හින්දා ඒක වැරදි third එක ගත්තොත් පුතේ b 0 නම් d 0 ලෝ එහෙම කියන්න බෑ අපිට මොකද මෙයා මෙතන c 0 වෙලා හිටියෝ c 1 වෙලා මෙතනින් අවුට්පුට් එක 1 එන හින්දා third එකත් වැරදි හැබැයි fourth එක බලන්න පුතේ c is equals to 0 c 0 කියන්නේ අනිවාර්යයෙන්ම after the not get you can see this 1
one in one kiyanne anith ayata monawa unath kamanne mokada not no o gate ekata inne one ekak enawa kiyanne it is one right it is irrespective of a and b apita meewa monawa avath gateruwan neha ena fourth one is the answer balanna ogolu check karala ogolange answers awada kiyala hari ilanga prashne vinadi must have qualified for the award student satisfy conditions must have marks greater than 75 in subject 1 or must have marks greater than 75% in either subject 2 or 3 etara anivarya condition 1 ek subject 1 ek anivarya hebai 2 or 3 deken ekak wenna puluwa ithin harima sarala neida puthe ogolan mekata boolean expression ek liwwa nan ei x and y or is it neither y or is it hari etakota ඔගලන්ට ඒකට අදාළ සර්කිට් ඩයග්‍රෑම් එක මේ විදිහට අඳින්න පුළුවන්. මෙතන හැටියට ඔයාලා දන්නවා x කියන එක කෙනා අනිවාර්යයි. y or z. හරි. draw the logic circuit කියනවා. ඊට පස්සේ truth table එක අඳින්න නෑ මං හිතන්නේ. මුතේ සර්කිට් ඩයග්‍රෑම් එකයි boolean expression එකයි විතරයි. හැබැයි මං ආරාධනා කරනවා පුළුවන් නම් මේක truth table එක ඇඳලා බලන්න. හරි. right. consider logic circuit three inputs P Q R and one output F. The following is observed this circuit. If any single input is one, then output F is zero. එකෙක් හරි 1 වුණොත් 0 වෙනවලු. එක්කෙනෙක් හරි 1 වුණොත් 1 වෙන එකේනම මතකයිනේ ඔයාලට නේද පුතේ? හරි? Okay. එක්කෙනෙක් හරි 1 වුණොත් 1 වෙන එකේනම මතකයි. හැබැයි 1 වුණොත් 0 වෙනවා. Irrespective of what the remaining inputs. If all inputs are 0, then output is 1. අපෝ පැහැදිලිව මතක් වෙන්න ඕන ඔයගලන්ට. මේ ඇවිල්ලා මොකද පුතේ? ඒ කියන්නේ O gate के complement का नहीं द fourth का आवध पुत्र आंसर करते हाँ fourth का दाव आंसर करते oh miss oh आंसर का fourth का वैन नॉनी हरे right विनय तूने गाना क्यों ना वा मेकअप हरे मलेसी जिधर धातुने के to qualified in examination candidate have to pass one compulsory subject S1 and one of the three optional subjects on subjects तूना क्या optional එතකොට අනිවාර්යෙන් මොකද පුතේ ඔ සෙකන්ඩ් එක තමයි S1 and S2 or S3 or S4 and end එකත් එක්ක ඒ කියන්නේ අනිවාර්යෙන් මේ ළමයාට කරන්න තියෙන සබ්ජෙක්ට් දෙකයි හැබැයි මේ සබ්ජෙක්ට් දෙක තුල S1 අනිවාර්යයි හැබැයි අනිත් සබ්ජෙක්ට් තුනෙන් එකක් තියෙන්න පුළුවන් හදිසියවත් මේ ෆස්ට් එක වුණා නම් ආන්සර් එක ඒ කිරි හැටියට අනිවාර්යෙන් විෂයන් හතරම කරන්න ඕන කියන එක තමයි because four subjects are compulsory කියන එක තමයි ෆස්ට් එක වුණා නම් ආන්සර් එක හරි හැබැයි සෙකන්ඩ් එක තමයි ආන්සර් එක නමුත් මම කියන්නේ අනිත් දේවත් ඕගොල්ලන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි third එක ගත්තොත් S1 hari නැත්නම් S2 and S3 and S4 ඔන්න ළමයිට දීලා තියෙන මේ මේ හදිසියවත් මේ third එක වුණා නම් පුතේ ඔයගොල්ලන් condition එක ළමෙක්ට කරන්න පුළුවන් ඉක්වස් 1 කියන ක්වෙස්චන් එක නැත්නම් අර ක්වෙස්චන්ස් තුනම කරන්න ඕනි. හරි? ඒතර මේ වගේ අපිට ඒ දිහා මේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක දිහා බලලා තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනි. හරි? S1 ඕ S2 ඕ S3 ඕ S4 කියන්නේ මේක දුන්නොත් කන්ඩිෂන් එක විදිහට මේ අන්තිම එක ඒකෙදි එක ක්වෙස්චන් එකක් විතරයි පුතේ කරන්න තියෙන්නේ. ඉතින් මම මේ දේවල් කිව්වේ ඔයගොල්ලන්ට ලොජිකලි හිතන්න අවශ්‍ය නිසා. හරි? රයිට්. ඊළඟට තියෙන ප්‍රශ්න ටික දැන් අපිට විනාඩි දෙකයි ගන්න තව තියෙනවා පුතේ මම මේ පොඩ වර්ඩ් එකේ ක්වෙස්චන්ස් ටික ගන්නම් නැත්නම් මෙහෙම කරමු ඔයගොල්ලන්ට දැන් මම ඊළඟ දවසේ දාපුවාම තව ප්‍රශ්න කීපයක් තියෙන පුතේ ඒ ටික අනිත් දවසේ අපි අන්තිමට වගේ කතා කරලා අලුත් ලෙසන් එකක් පටන් ගමු හරි ඔයාලා කැමති